අත 2021 ජූලි මාස 29 වන බ්‍රහස්පතින්දා ඉර උදාව පෙරවරු 6:04ට ඉර බැසීම පස්වරු 6:29ට රාහු කාලය දිවා කාලයට දහවල් 1:34 සිට දහවල් 3:03 දක්වා රාත්‍රී කාලයට අලුයම 1:34 සිට අලුයම 3:03 දක්වා ඔබ සුභ කාර්යයක නිරත වන්නේ නම් සුභ දිශාව උතුරු දිශාවයි මරු සිටින දිශාව දකුණු දිශාවයි මෙම පලාපල විස්තරේ නරඹන ඔබට ඔබේ ලග්නය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇතනම් ඔබේ නම උපන් දිනය හා උපන් වේලාව පහතින් කමෙන්ට් කරන්න එවිට ඔබේ ලග්නය හරියාකාරව දැනගැනීමට අප සහාය වෙන බව කාරණිකව මතක් කරනවා මේෂ ලග්න හිමි ඔබේ ලෞකික දේවල් සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වේ. ජීවනෝපාය මාර්ගවල දුෂ්කරතා මතුවීමට පුළුවන්. නීතිමය වශයෙන් කරදර මතුවීමේ අවදානමක්ද පවතී. වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලැබෙන දිනේකි. නිතරම තම ආධිපත්‍ය පැතිරවීමට උත්සාහ කරයි. අධ්‍යාපන කටයුතු වලට බාධාවන් නැතිවේ. යනේන ගමන් බිමන් ආදීදී ප්‍රවේශම් වන්න. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. වෘෂභ ලග්න හිමි ඔබේ උසස් අධ්‍යාපන කටයුතු වලට බාධාවන් එල්ල වේවි. කරන කියන වැඩ කටයුතු දක්ෂ ලෙස නිමා කරයි. ආගම දහමට ලැබිව කටයුතු කරයි. පියාගේ දීපල ලැබීම් වලට බාධාවන් නැතිවේ. විනෝද ගමන් බිමන් ආදී යෙදේ. සෙම් දෝෂ හේතු කොටගෙන හිසේ රෝග ඇතිවීමට පුළුවන්. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරත අය ප්‍රවේශම් විය යුතුයි. රතවාහන අලවියෙන් ලාභ ලැබිය හැකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඊශ්වර දෙවිඳුන්ට සෙත් පතන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 5යි. මිතුන ලග්න හිමි ඔබට රහස් සතර කුමන්ත්‍රණ ඇති කරවන නිසා සිතේ බියෙන් කාලය ගත කිරීමට සිදුවේ. ලේ විසවීම වගේම හදිසි තැලීම් සීරීම් සිදුවීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ආර්ථික අපහසුතාවලට මුහුණ පානටත් සිදු වේවි. ඔබේ වියදම් අනිවාර්යෙන්ම අධික වේවි. වගා කටයුතු වලින් සරු අස්වැන්නක් ලබාගත හැකි. මැණිකා පතල් ආශ්‍රිත කටයුතු වලින් පාඩු සිදුවේ. හවුල් කිවිසුම් ආදියට සුබ නැත. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5යි. කටක ලග්න හිමි ඔබ ගේදොර කටයුතු පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වයි. විවාහ ජීවිතයේ සමගියට බාධාවන් නැතිවේ. දරුවන්ට අපලගෙන දේ. සහෝදරයන්ගේ දියුණුව වෙනුවෙන් කාලය යොදවයි. සෙම් දෝෂ නිසා කන්වල අමාරු ඇතිවීමට පුළුවන්. පොතපතේ දැනුමට වඩා අත්දැකීමෙන් කටයුතු කරයි. ප්‍රේම සම්බන්ධතාවලට බාධාවන් මතුවේ. මව්පස මාමා කෙනෙකුට අසුබ දිනේකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඔබ අදහන්නා වූ දෙවියන්ට විලඳ පූජා කරන්න. ඔබේ ජය වර්ණය ක්‍රීම් පැහැයයි. ජය අංකය අංක 2යි. සිංහ ලග්න හිමි ඔබ හිතුවක්කාර ගතියකින් යුක්තව කටයුතු කරයි. මුදල් සම්බන්ධව පැවති ආරවුල් හේතුවෙන් මව් පාර්ශවයේ ඥාතීන් සමග අමනාපකම් ඇතිවේ. දේපල හා ඉඩකඩම් පිළිබඳ දියුණුවක් ඇතිවේ. රතවාහන අලවිය සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරීව කටයුතු කරන්න. හෘදය සම්බන්ධ රෝගී තත්ත්වයන් මතු කරයි. අධ්‍යාපන කටයුතු වල නිරත දූදරුවන්ට බාධා අවහිරතා මතු කරවිය හැකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නිලුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 1යි. කන්‍යා ලග්න හිමි ඔබේ යන්ත්‍ර සූත්‍ර පිළිබඳ කටයුතු වල දියුණුවක් ඇතිවේ. දරුවන්ට අපලයේදී හැකි. ඉගෙනීමට දක්ෂවේ. ඉදිතර හා කඩිසර වූ ඉරියව් වලින් යුතුව ක්‍රියා කරන දිනේකි. බඩපපුවේ දැවිල්ල ලේ දෝෂ වගේම සමේ රෝග ආදී හට ගැනීමේ අවදානමක් පවතී. හවුල් ව්‍යාපාරවලින් වැඩි ලාභ ඇති කරගන්නා දිනේකි. ගිවිසුම් ආදියට අත්සන් කිරීමට අද දිනේ සුබදායකයි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5යි. තුලා ලග්න හිමි ඔබ රැකියා ස්ථානයේ එඩිතරව හා ධෛර්යයෙන් යුතුව ක්‍රියා කිරීම නිසා ජයග්‍රහණ ලැබෙන දිනේකි. ගේදොර දීපල දියුණුව ඇතිවේ. වැඩි දෙනෙකුගේ සිත් දිනා ගනිමින් තම කටයුතු සාර්ථක කරගනී. මව්පියන් සමග හිතවත්කම් අඩුවීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.
හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබේ. සමාජ සේවා කටයුතු වලින් ඔබ ප්‍රශංසාවට ලක්වේ. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඊශ්වර දෙවිඳුන්ට සෙත් පතන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. වෘශ්චික ලග්න ඔබේ ප්‍රේම සම්බන්ධතාවන් කඩා කප්පල් වී සිත් වේදනාවන් නැතිවීමට පුළුවන්. දරුවන්ට රෝග පීඩා ඇතිවේ. ඉවසිලිවන්තභාවයේ අඩුකම නිසා හදිසි අනතුරුවලට මුහුණ දීමට සිදුවේ. ලියකිවිලි කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. සහෝදර සහෝදරියන් අතර හිත් අමනාපකම් ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ. ආහාර පාන විසවීම නිසා රෝගී තත්ත්වයන් නැතිවේ. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. ධනු ලග්න හිමි ඔබ ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරයි. ක්‍රියාශීලී ලෙස තමන්ගේ කටයුතු කරගනි. වෙළඳාම් වලින් ලාභ ලැබේ. දුර බැහැර ගමන් බිමන් යෙදේ. විවාහ ජීවිතය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරයි. හිතමිතුරන්ගේ ගැටලුවලට මැදිහත් වීමට සිදුවේ. ලොතරැයි වාසනාව ආදී උරගා බැලීමට අද දිනේ සුබදායකයි. ධනහිස් ආබාධ මතු කරයි. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු අරමන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි. මකර ලග්න හිමි ඔබ කරදර බාධක අභිභවා ඉදිරියට ගොස් ජයග්‍රහණ ලබා ගනී. ඉගෙනීමේ කටයුතු වල උනන්දුෙන් යෙදේ. ගේදොර ඉඩකඩම් ලැබීමේ වාසනාව ඇතිවේ. යහපත් ආර්ථික මාර්ග යෙදේ. හිසේ අමාරු ඇතිවීමේ ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. අධ්‍යාපන කටයුතු වල නිරත දූ දරුවන්ට සුබදායකයි. ප්‍රේම සම්බන්ධතා ආදීන් ජය ලබා ගනී. විෂ්ණු දෙවිඳුන්ට වැඳ දවසේ වැඩ කටයුතු අරඹන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 8යි. කුම්භ ලග්න හිමි ඔබ ශාස්ත්‍රීය දේ කෙරෙහි මෙන්ම සමාජ කටයුතුද වැඩි කැමැත්තකින් යුතුව සිදු කරයි. මිතුරන් අතර කැපී පෙනේ. ඉගෙනීමේ කටයුතු උනන්දුවෙන් යුතුව කරයි. කලාව සම්බන්ධ කටයුතු සඳහා මුදල් වැය වේ. ශරීරයේ උෂ්ණාධික රෝග ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. විදේශ ගමන් බලාපොරොත්තු වන විට සුබදායක ආරංචි ලැබේ. සුරතල් සතුන්ගෙන් පීඩාකාරී දේ ඇතිවිය හැකියි. විෂ්ණු දෙවිඳුන්ට වැඳ දවසේ වැඩ කටයුතු අරඹන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. මීන ලග්න හිමි ඔබ සාධාරණ කාරුණික හැඟීමෙන් යුතුව ක්‍රියා කරන දිනේකි. ඉගෙනීමට බාධාවන් යෙදේ. ඉඩකඩම් කර්මාන්ත යන්ත්‍ර සූත්‍ර ආදී අංශවලින් ආදායම් තත්ත්වය ඉහළයයි. දරුවන්ට අසනීප තත්ත්වෙන් ඇතිවීමට පුළුවන්. විවාහ ජීවිතයේ සමගියට කටයුතු යෙදේ. සහෝදරයන් සමග ගැටලු ඇති කර ගැනීමට පුළුවන්. ආර්ථික තත්ත්වයේ දියුණුවක් පවතී. රජයේ දඬුවම් ආදියට ලක්විය හැකියි. රථවාහන ධාවනයේදී කල්පනාකාරී වන්න. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු අරඹන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි.